ඉදිරියේදී අපි ජනාරගල ව්‍යාපාරයේ විදියට මේ විරෝධතාව කොටුව දුම්රියපළ ස්ථානයේදී පවත්වද්දී අද දිනේ කියලා කියන්නේ මීට වසර 4කට පෙර අප්‍රේල් 21 වෙනිදා තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා සමූහ මිනිස් ඝාතනයක් සිද්ධ කරපු දවසක්. අද ඒ ඝාතනයට වග කියන්න ඕන එක මිනිස්සෙක් තමයි ඉතාම අත්තරෝමතික විදියට ඉතාම අසාධාරණ විදියට මෙරටේ 26ක ජනාධිපතිවරයා බවට පත්වලා ඉන්නේ. ඒ ඔක්කොම තියෙද්දි එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවක් සිද්ධ කරේ ඒකට අනුබල දුන්නේ ඒක සිද්ධ වෙනවා කියලා දැනගෙන හිටපු ඒ සිළු දෙනා ඒකට වගකී යුත්තෝ බවට පත්වන්න නියමිතෝ තියෙද්දි ඒකට දඬුවම් ලැබිය යුතු අය බවට පත්වන්න තියෙද්දි ඒ ඔක්කොම එකතු වෙලා එළබෙන 25 වෙනිදාට නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි නව ත්‍රස්ත විරෝධී පනත. දැන් මීට අවුරුදු 4කට කලින් සිද්ධ වෙච්ච සමූහ මිනිස් ඝාතනයක වගකී යුතු රනිල් වික්‍රමසිංහල, මෛත්‍රීපාල සිරිසේනලා වගේම තමයි වකට විපක්ෂයේ හිටපු මේක දැනගෙන මේක වෙන්න ඉඩ අරලා බලාගෙන හිටපු මහින්ද රාජපක්ෂලා මේ සිළු දෙනා තමයි හරියට ත්‍රස්තවාදීන් බවට පත් වෙන්න ඕන. හැබැයි මේ සිළු දෙනා අදටත් මෙරටේ රාජ්‍ය පාලනයේ ප්‍රමුඛයන් බවට පත් වෙලා ඉති මෙරටේ සාමාන්‍ය මිනිස්සු යුක්තිය ඉල්ලලා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලලා පාරට බහින මිනිස්සුන්ව ත්‍රස්තවාදීන් කරන බඩගත් තමයි ATA නව ප්‍රතිදස්ත බණත දස්ත විරෝධී බණත කියලා ආණ්ඩුව ගේන්න හදන්නේ. මේ බණත ගෙනාවට පස්සේ පාලකයෝ ඇරෙන්න, මෙරටේ පාලකයෝ ඇරෙන්න, මිනීමරු පාලකයෝ ඇරෙන්න, මෙරටේ අයිති නිලන සමස්ත ජනතාවම වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයින් මේවට එරෙහිව නැගී ඉන්න කලාකරුවන් මේ සියලු දෙනාම ත්‍රස්තවාදීන් බවට නම් කිරීම ආණ්ඩුව කරනවා. හැබැයි අපි හැමෝම දන්නවා පෞඩිය කාලේදී මිනිස්සු මරලා දැම්මේ වතුරු දහම් කිරීම වලට වග කියන්න ඕනේ මෙරටේ පාලකයෝ ආරක්ෂක අංශ ප්‍රධානීන්. හැබැයි ඒගොල්ලෝ දැන් නීතියක් ගෙනලා තියෙනවා අපි සියලු දෙනා මෙරටේ සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන් බවට පත් කරන. ඒ නිසා අපි ජනතාවට කියනවා, අපි ආණ්ඩුවට කියනවා මේ සෙල්ලම් කරන්න ජනතාවත් එක්ක බෑ කියලා. අපි කියාවුරුත් එක්කනේ පන්නලා පෙන්නුවා ලක්ෂ 69ක් ඡන්දගත් ජනාධිපති කෙනෙක් රටිනුත් දෙලවලයක පෙන්නුවා. රනිල් වික්‍රමසිංහට ඒව අමතක වෙලා නම්, මහින්ද රාජපක්ෂලාට හමුදා කඳවුරු අස්සේ ගාල් වෙච්ච එක අමතක වෙලා නම් අපි කියනවා ජනබලය හමුවේ මේ නව ත්‍රස්ත විරෝධී පනතත් එවැගේම තමයි දැනට ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්ධන නීති පරාජයටපත් කිරීම සඳහා අපි කටයුතු කරනවා. එවැගේම තමයි IMF ණය මුදල ඇවිල්ලා IMF එකෙන් සහන හම්බුණාම මේ අරගල කරුවෝ සාමාන්‍ය මිනිස්සු බුදියාගෙන ඉඳී කියලා හිතුවා නම් අපි කියනවා IMF එකේ කොන්දේසි වලට අදාළ පාර කැපීම තමයි මේ ත්‍රස්ත විරෝධී පනත් වලින් කරන්නේ. මේ කොන්දේසි වලට විරුද්ධ වෙන ජනතාව ත්‍රස්තවාදීන් බවට පත් කිරීම තමයි මේ අනපනත් වලින් කරන්නේ. එහෙනම් අපි කියනවා IMF කොන්දේසි පරාජයට පත් කිරීම වගේම තමයි මේ මර්ධනකාරී අනපනත් පරාජයට පත් කිරීමත් අද වැනි දිනක පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙච්ච ගේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කර ගැනීමක් තියෙන්නේ. මේ බලයට එළියෙන් ජනතා බලය ගොඩනැගීම ඇතුලේ අපි ජනතා ජනාරගල ව්‍යාපාරයත් එක්ක ඒකාබද්ධ වෙමින් මේ යුක්තිය දිනා ගැනීම සහ මේ මර්ධනයට එරෙහිව මර්ධනයේ අනපනත් වලට එරෙහිව මේ අරගලය ශක්තිමත් කිරීම සඳහා අපි තරුණ සංවිධානයක් විදිහට දායක වෙනවා කියන පණිවිඩය තමයි අපි අද දවසේදී ලබා දෙන්නේ.